ටවුන් එකේ විෂංකයාකට ගියානම් ඉවරයිනේ. විෂංකයා විශ්වාසනීය දැක්ම. කල්පිටිය මුහුදු තීරය හා ඒ ආශ්‍රිත සංචාරක කර්මාන්තය ලංකාවේ ආර්ථිකයට විදෙස් මුදල් ගෙනෙනු ලබන ප්‍රධානතම සංචාරක පොරවරයක් ලෙසට ප්‍රසිද්ධයි. කයිට් සර්ෆින් ක්‍රීඩාවට හා තල්මසුන් නැරඹීමට ලංකාවේ ඇති මුහුදු තීරයන්ගෙන් ප්‍රධාන තැනක් උසුලන කල්පිටිය මුහුදු තීරය හා ඒ ආශ්‍රිත සංචාරක කර්මාන්තය රට තුළ පවතින තත්ත්වය හමුවේ මේ වන විට දැඩි කඩාවැටීමක ලක්ව ඇති බව එම කර්මාන්තයේ නියැලෙන පිරිස් පෙන්වා දෙනවා. 2019 වෙද්දී එන්නෙන්ට දියුණුවක්ම දැකගෙන ආව මිසක් පල්ලහැට වැටුන්නේ නැහැ හොටෙල් කර්මාන්තය. නමුත් මේ අවුරුද්දේ ඒ ඔක්කොටම හරියන්න මේ අවුරුද්දේ වැදුන හැම හොටලයකටම එක ගෙස් කෙනෙක්වත් නැතුව මේවා පාළුවට ගිහිල්ලා ඉතින් දැන් බලාගෙන ඉන්න ඉස්සරහට මොන තත්යක් උදා වේවිද කියලා. දැන් මේ වෙනකොට මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය හැටියට විශාල වශයෙන් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකයට ඉතාමත් බලපෑමක් සිද්ධ කරලා තියෙනවා. It's actually very safe. ලංකාව දැන් නැවතත් ආරක්ෂිතයි. පසුගියදා එක් ප්‍රහාරයක් එල්ල වුණා. ඒක ත්‍රස්තවාදී ප්‍රහාරයක්. නමුත් එවැනි ප්‍රහාර ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයකටත් එල්ල වුණා. නමුත් දැන් ලංකාව නැවතත් ආරක්ෂිත බව කියන්න පුළුවන්. මේ ඇතුවෙච්ච තත්ත්වය වෙනස් කරගන්න නම් රජය කෙලින්ම මැදිහත් වෙන්න ඕනේ. ජාත්‍යන්තරයට ඔප්පු කරන්න ඕන මේ රටේ මේ ඇතුවෙච්ච දේවල් සම්පූර්ණම අවසන් කරා කියන පණිවිඩය දෙන්න ඕන ජාත්‍යන්තරයට විශේෂයෙන්ම. මේ අතර සංචාරකින් බහුලව පැමිණෙන බණ්ඩාරවෙල ඇල්ල සංචාරක නගරයේද සංචාරක හෝටල්වලට මෙම තත්ත්වය දැඩිව බලපා තිබෙනවා. සංචාරක හෝටල් පවත්වාගෙන යන පිරිස් පෙන්වා දෙන්නේ මේ වන විට බදුල්ල බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශයන්වලට සංචාරකින්ගේ පැමිණීම ඉතා අඩුමට්ටමක පැවතීම හේතුවෙන් තමන් ආර්ථික අතින් දැඩි පසුබෑමකට ලක්ව ඇති බවයි. බිස්නස් එකක් තිබුණා සිවිල් වලට හයර් වාහන වලට ඔක්කොම දැනනම් මේ බිස්නස් එකක් නැහැ. දවසකට දෙන්නේ 3 දෙනෙක් වගේ තමයි යන්නේ. මගේ ළඟ සේවකව 7 දෙනෙක් වැඩ කරා. සේවකව අද 5 දෙනෙක්ම අයින් කරලා දෙන්නේ දැන් නිකන් තියාගෙන ඉන්නවා. මේ මිනිස්සුන්ට යන්නේ නම නැහැ. මොකද මේ සංචාරක ව්‍යාපාරي අපි සම්පූර්ණ ණය අරන් තමයි මේ හෝටල් පද්ධතිය ඇති කරලා තින්නේ. අද ඒ වුණත් අපිට ගෙවා ගන්න විදියක් නැහැ. මම රජෙන් ඉල්ලීමක් කරනවා කඩිනම් මිසඳුමක් ලබා දෙන්න.